කොහොම හරි බලය ගන්න ඕනි කියලා හිතන කට්ටිය පළවෙනි වතාවේ පැන්නා බොරු කිව්වා තුරුම්පු එකක්වත් වැඩ කරලා නැහැ. ඉතින් අලුත් තුරුම්පු උත්සාහ කරනවා. ඔය කාඩ් පැක් එක කොහොම අනලා බෙදුවත් ඔය කාඩ් 52ම තමයි ඉති. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ 225 එළියට එනවද? මම කියන්නේ මාලිමාවට සරල බහුතරය ලැබිය යුතුයි. අපි දැක්කා ලංකා ඉතිහාසයේ විනාශයන් සිදු වුණේ 3-2 බලයක් තිබ ආණ්ඩුවලින්. මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 3-2 බලයක් ලැබුණ එක දන්නවසේ 70 ප්‍රතිඵලයේ ආසන 8ට වැටිලා අවුරුදු 17ක් විපක්ෂයේ ඉඳ උනා. දෙවනුව ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට 3-2 බලයක් ලැබුණා. ප්‍රතිඵලය ඒ ආණ්ඩුව පරාජයටපත් වුණු දවසේ සිට අද වෙනතුරු ජනතා වරමින් එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයෙක් පත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඊළඟට මහින්ද රාජපක්ෂ මැතිතුමාට 3-2 ලැබුණා. ප්‍රතිඵලය ලංකා ඉතිහාසයේ වැඩිම සංවර්ධනය කරපු කොටි ත්‍රස්තවාදී පරාජය කරපු ජනාධිපතිතුමාට තමන්ගේම ලේකම්ට පෙරදිලා ගෙදර යන්න වුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 3-2 බලයක් ලැබුණා. ප්‍රතිඵලය ජනතාව විසින් පළවා හරින තැනට තල්ලු වුණා. ඒ නිසා 3-2 බලය කියන්නේ ආලෝකය පතුරන ඒතේ ආලෝකයේ විසින් බලයේ තියෙන කෙනාව දවා අලු කරන ගිනිකුලියක්. කිසිවෙකුට රටක් හදන්න නම් 3-2 බලයක් නොලැබිය යුතුයි. අපි දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු යෝධ සංවර්ධනය කළේ. ඒ වගේම කොටි ත්‍රස්තවාදයේ පරාජය කළේ 3-2 තියා 2 එකක්වත් පාර්ලිමේන්තුවේ නැතුව. බලය පාලකයන් විනාශ කරයි, වැඩි බලය වැඩියෙන් විනාශ කරයි.